ලක්තිරණ පුවතකට එහා කී රටගෙන කේ කුමාක් අද මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්නේ මම හේතුව පහුගිය වකවානුවේ මට සිද්ධ වෙච්ච අසාධාරණ සිදුවීම් ගණනාවක් ගැන මට හිතුණා මාධ්‍ය දැනුවත් කළ යුතුයි කියලා ඉතින් මම හිතන්නේ ලංකාවම දන්නවා මේ රටේ මිනිසුන්ගේ බඩගින්න වෙනුවෙන් මේ රටේ මිනිසුන්ට වෙලා තියෙන අසාධාරණයන් වෙනුවෙන් අරගල කරලා අද වෙනකොට ඒ අරගල කරුවන්ට අරගල කරුවන්ව ත්‍රස්තවාදීන් වගේ අත්අඩංගුවට ගනිමින් අරගල කරුවෝ මේ රටේ ලොකු වරදක් කරා කියමින් ඔප්පු කිරීමට උත්සාහ ගන්න ආණ්ඩුවක් යටතේ ලොකු දඬුවම් ගොඩක් විඳින්නට වෙච්ච පිරිසක් ඒ අතර එක අරගලකාරිනියක් මම කොහොම වුණත් මට කියන්න ඕනේ මාව අත්අඩංගුවට ගත්ත මොහොතේ ඉඳන් මගේ කතන්දරේ සහ ඊට ඉස්සෙල්ලා වෙච්ච දේවලුත් මගේ කතාව අද චුට්ටක් දිග වෙයි මොකද මට නම් අමතක වෙයි කියලා මං සීළු දේවල් සඳහන් කරගෙන ආවා ඒ අයට ගෞරව දක්වන්න ඕන නිසා මං කිසිම දෙයක් අමතක වෙන්න හොඳ නැති නිසා ඒ නම් සියල්ල මං සටහන් කරගෙන ආවා මාව අත්අඩංගුවට ගත් මොහොතේ පටන් මගේ අම්මා මගේ ස්වාමි පුරුෂයා මගේ පවුලේ සීළු දෙනාම පත්වෙච්ච අසිරුතාවය ඒ අය විඳපු දුක් ගැහැට ඒ අය විඳපු දුක් මට ආදරය කරන සීළු දෙනා විඳපු විඳවීම ඒ සියල් ඉදිරියේ මම ඇත්තටම ගොඩක් අසරණ වුණා ඒ කියන්නේ මගෙන් ඒ අයට ලොකු වරදක් දුන්නේ රට වෙනුවෙන් සටන් කරන්න පාරට බැහැලා කියන තරමට මොකද ඒ අය ඒ තරම් ඇඬුවා ඒ ඇඬුවේ ඒ අය දන්නවා මම වරදක් කළා නැහැ කියන එක සහ මං කියන්න ඕනේ අරගලේ මම අරගල කරපු නිසා මගේ ස්වාමි පුරුෂයාට ලොකු අසාධාරණයක් වුණා තනි කර්ම මඩ අපහාස විඳින්නට වුණා කොටි සංවිධානයේ නායකයෙක් කියලා පවා ඉතින් එතුමා කේම්බ්‍රිජ්ෂය කියන එංගලන්තයේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්ත මිනිසෙක් දේශපාලනය කියන්නේ යාගික විෂයක් මේ රටේ දේශපාලනය ගැන කතා කරන්නටත් නැටවත් අකමැති මිනිසෙක් ඒ වගේම අරගලේ මගේ ආරක්ෂාවටම පමණක් ආපු වැඩිපුරම පුස්තකාලයේ වෙලාව ගත කරපු මිනිසෙක් මට අපහාස කරන්න මට මඩ ගහන්න හැබැයි අරගලේ තුල ජය වේවා කියන්නවත් කොඩියක් උස්සන්නවත් ආපු නැති මිනිසෙක්ට එහෙම මඩ ගහන්නට එපා අපහාස කරන්නට එපා මට ඕන දෙයක් කියන්න මට ඉතාම හොඳ දරා ගැනීමේ ශක්තියක් තියෙන ගැහණියක් මම ඒ නිසා මට මොන අපහාස කරත් කමක් නැහැ අනිත් පැත්තෙන් මේ සිද්ධිය වෙච්ච මොහොතේ ඉඳන් විශාක ජයවීර අක්කා නාමල් ජයවීර අයියා ඒ වගේම තිරොන්ජෝ මගේ ආදරණීය සොහොයුරා ඒ කියන්නේ අසංක සායක්කාර මල්ලි පුවත්පත් සාකච්ඡාවල් ඕගනයිස් කරමින් මං වෙනුවෙන් පෙනී හිටමින් මේ මොහොතෙත් හෙටත් මං වෙනුවෙන් ඒ අය ඉන්නවා මම අතහරින්නෙම නැතුව මේ දැනුත් ගොඩාක් මහන්සි වෙමින් මං වෙනුවෙන්ම හිටපු පිරිසක් තව නම් බොහොමයක් තියෙනවා මම මේ මං එයාලා ගැන කිව්වා එයාලා මගේ පවුලේ අය වගේ නිසා ඉතින් ඉස්සලාම මම මගේ මේ මොහොත පාවිච්චි කරනවා මාධ්‍ය සහෝදරින්ට ස්තුති කරන්නට සියලුම ප්‍රධාන මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඒ වගේම Facebook හරහා මං වෙනුවෙන් පෝස්ට් දාපු කලා ලෝකයේ සියලු දෙනාටත් ඒ වගේම මං වෙනුවෙන් සටහන් තැබූ මං නොදන්නම පිරිසක් හිටියා ඒ අයටත් විදේශගත වෙලා සිටින සියලුම විදේශිකයින්ටත් බොහොම ස්තුතියි මට ඔයාලා දීපු ආදරයට අරගලේ පුරාත් මට ඒ අය ගොඩක් උදව් කරා අරගල කරුවන්ට උදව් වෙන්නට කියලා ඉතින් ඒ සියලු දෙනාට මේ වෙලාවේ මගේ ගෞරවය ආචාර්ය මම පුද කරනවා ඒ වගේම මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙච්ච මොහොතේ ඉඳලා මට උදව් කරපු මගේ පිටපස්සෙන් සෙවණැල්ලක් මෙන් හිටපු මගෙන් මම හිතන්නේ වැඩිපුර බැනුම් අහපු දේශපාලනඥයින් ටිකක් ඉන්නවා නමුත් මම කියන්න ඕනේ ඒ අය මං වෙනුවෙන් කතා කරේ මං වෙනුවෙන් ආවේ ගියේ මම නිවැරදි මිනිස්සෙක් කියන එක දන්න නිසා මිසක් මාව පුද්ගලිකව දැනහැඳුනුම් කමකට හැම නෙමෙයි ඉතින් කරු ජයසූරි මහත්මයා ඉතාම පරිණත දේශපාලනඥයෙක් ඔහු මට මම හිරේ ඉඳලා ආපු ගමන් ඔහුට කතා කරා මට කිව්වේ පුතේ ඔයාට වෙච්ච අපරාධය ගැන මම ගොඩක් කනගාටු වෙනවා ඒ වගේම මගේ අම්මා මගේ ස්වාමි පුරුෂයාව ධෛර්යමත් කරමින් ශක්තිමත් කරමින් මේ පිටිපසේ හෙවණැල්ලක් වගේ ඉඳගෙන ඔහු කළ කී සීළු දෙයටම බොහොම ස්තුතියි කරු ජයසූරි මහත්මයාට ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා
කොටුවේ පොලිසිය මාව ඇරස් කරලා ඉන්න වෙලාවෙත් ඇවිල්ලා නීතිඥ මහතුන් ලබලා දීලා එයාගේ ආවාද උපදෙස් මට ලබා ගන්නට කියලා එයාගේ ටෙලිෆෝන් නම්බර පවා ලබලා දීලා ඒ මොහොතේ ඉඳලා පාර්ලිමේන්තුවේ පවා මං ගැන කතා කරලා ඒ කියන්නේ ඇත්තටම මං දැක්ක මේ වෙන මේ මේ මොහොතේත් අරගලයේ වෙනුවෙන් පෙනී හිටින උතුම් මිනිසෙක් ඒක මං උතුම් කියන වචනේ පාවිච්චි කරේ මිනිසෙක් කරන හොඳ හොඳ විදිහට දකින්න පුළුවන් මිනිසෙක් වෙන්න ඕනේ මිනිසෙක් වුණාම මම ඒක දකිනවා තවමත් අරගලයේ වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥයෙක් සදිත් ප්‍රේමදාස කියන්නේ එතුමා මාව බලන්නට හිරගෙදලා ඇතුළටත් ආවා දෙපාරක්ම ඉතින් එහෙම ඇවිල්ලා මට දීපු ශක්තියට එතුමාට මගේ හදපිරි ප්‍රණාමය මම මේ වෙලාවේ පුද කරනවා ඒ වගේම රාජිත සේනාරත්න මහතා හරිනේ අමරසූරිය මහත්මිය හරිනේ අමරසූරිය මෙනවිය සමා වෙන්න හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එරන් වික්‍රමතිලක මහතා හර්ෂද සිල්වා මහතා ශානකෙන් රසමාණික මහත්මා මුජබර් රහුමන් මහත්මා සුමන්තිරන් මහත්මා දලස් අලහප්පෙරුම මහත්මා සහ එම මැතිනිය ප්‍රදීප ආර්යවංශ මහත්මිය ශේෂ මහත්මිය ජීවන් කුමාරතුංග මහත්මයා ඒ වගේම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ධනුෂ්ක රාමනායක මහත්මයා නමල් රාජපක්ෂ මහත්මයා රන්ජන් රාමනායක මහත්මයා මේ අය දේශපාලන ජීවිතයේ ඔවුන්ගේ පාටපක්ෂ සියල්ල අමතක කළා මං වෙනුවෙන් කතා කළ අය මං වෙනුවෙන් හිටගත් අය බොහොම ස්තුතියි මගේ ගෞරවය මම මේ වෙලාවේ පුද කරනවා ඒ වගේම පාර්ලිමේන්තුවේ ඇතුලේ මං වෙනුවෙන් කතා කරපු සියලු දෙනාට මට නම් අමතක වුණා නම් සමා වෙන්න ඒ සියලු දෙනාටත් මගේ ගෞරව ප්‍රණාමය මේ වෙලාවේ මම පුද කර සිටිනා අනිත් පැත්තෙන් කියන්න ඕනේ නීතිඥ මහතුන් නිසා තමයි අපි අරගලයේ තුලත් අපි වඩාත්ම ශක්තිමත්ව හිටියේ ඉතින් ඒ නීතිඥ මහතුන් සියලුම දෙනා මේ අරගල කරෝ වෙනුවෙන් පුදුම ශක්තියක් වුණා මං කියන්න ඕනේ නීතිඥ මනෝජ් නානායකර මගේ වම් පැත්තේ ඉන්නේ මගේ දකුණු පැත්තේ ඉන්නේ නීතිඥ අමිල ඒගොඩ මහවත්ත මහතා ඒ වගේම නීතිඥ නුවන් බෝපගේ නුවන් මල්ලිත අද ඇවිල්ලා නැහැ තාම නීතිඥ ශානිකා සිල්වා සොහිරිය නීතිඥ කල්පනා මදුභාෂිනී සොහිරිය නීතිඥ සුනිල් වටගල මහත්මයා ඉතින් මේ අය නිසා තමයි අරගලේ අදටත් අසාධාරණයට ලක් වෙන බොහෝ දෙනෙක් ඒ අයගේ ශක්තිය ඒ අයගේ ආදරය නිසා ඒ අය ඒ අරගල කරුව වෙනුවෙන් දක්වන ගෞරවය අරගලයට තිබිච්ච ගෞරවය නිසාම ඒ අය රැකගන්නට අදත් මං හිතන්නේ කැපවීමෙන් වැඩ කරන පිරිසක් ඒකට මගේ ගෞරවය මං ඉස්සෙල්ලාම නීතිඥ ප්‍රජාව වෙනුවෙන් මේ අයට පුද කරන්නට කැමතියි ඒ වගේම මම මේ වෙලාවේ අමතක නොකර මම මේ නම් ලයිස්තුව කියන්නට ඕනේ ජනාධිපති නීතිඥ රියන්සි අල්සකුලරත්න මහතා සහ මැතිතුමාගේ නීතිඥ කණ්ඩායම ඒ වගේම ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මා ඒ වගේම ජනාධිපති නීතිඥ ෆාමන් කාසිම් මහතා ඒ වගේම තවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ මහතුන් වන මහත්මීන් වන මේ සීලු දෙනාගේ නම් ටික ෂෙනල් ප්‍රනාන්දු මෙනවිය රජිත ලක්මාල් මහතා ගීත් ආටිගල මහතා බුඩ්වින් සිරිවර්ධන මහතා ගිහාන් ලියනගේ මහතා එරන්ද යකන්දවල මහත්මයා උදාර මොහන්දිරම්ගේ මහතා තේජිත කෝරලගේ මහතා චාමින්දි අර්සකුණරත්න මෙනවිය මහත්මයා තිලින පුංචිහේවා මහතා පුන්සි ගමගේ මෙනවිය එවගේම හර්ෂණ නානායකාර මහත්මා මේ සියලු දෙනාම මං වෙනුවෙන් පෙනී සිටමින් මට ලොකු ශක්තියක් වුණා මේ අපේ අරගලයේ භූමිය නියෝජනය කරන නීතිඥ කණ්ඩායම වගේම මේ සියලු දෙනත් මං වෙනුවෙන් පෙනී හිටියා ඒ අයට මගේ ගෞරවය ප්‍රණාමය ස්තුතිය මේ වෙලාවේ පුද කරනවා මට කියන්න වචන නැහැ මේ සියලු දෙනාම මට ලොකු ශක්තියක් වෙච්ච පිරිසක් ඉතින් ඒ අයටත් මගේ ගෞරවය පුද කරන ඒ වගේම කලා ලෝකේ මට අමතක කරන්න බෑ මගේ පවුලේ සියලු දෙනාම මේක වෙච්ච මොහොතේ ඉඳන් චන්දන වික්‍රමසිංහ ආදරණීය සොහේවුරා නාතන ශිල්පියා ප්‍රවීණ නාතන ශිල්පියා ඉනෝක සත්‍යංගනී මහත්මිය 14 වෙනිදා උසාවියටත් මගේ උපන්දිනේදාසෙ මල්ල අරගෙන පවා ඇවිල්ලා මාව දිරිමත් කරා එතන ඉඳලා දිල්හානි අශෝක මාලා අක්කා දිල්හානි අක්කා පොලිසියට ඇවිල්ලා උසාවියට ඇවිල්ලා
මම වෙනුවෙන් ලොකු ශක්තියක් වුණා විතරක් නෙමෙයි මගේ ගෙදර මගේ අම්මා මගේ ස්වාමියාට කෝල් කරලා ඒගොල්ලන් අසනීපෙන් ඉන්න නිසා දිගටම ඒගොල්ලන්ව බලා කියාගත්තා ඒකට thank you දෙල්හණි අක්කි චිරන්ති මල්ලිකාරච්චි සොහිරිය පොලිසියට ආවා රොජර් අයියා ඒ වගේම ශාන්ති බානුෂා සොහිරිය මේ සීළු දෙනා පොලිසියටම ආවා මාව ඇරස් කරලා ඉඳද්දි නිල්මිණි තෙන්නකෝණක්ක දීපානි සිල්වා සොනි රෝෂිනී පීටල් මේදායියා මගේ පිටපස්සෙන් ඉන්න අසංක සායක්කාර මල්ලි මං කිව්වා ඉස්සල්ලත් මීඩියා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් ඕගනයිස් කරලා මාව නිදහස් කරන්න කියලා ඉල්ලීමක් කරා ඒ මට තිබුණු ආදරය සහ ගෞරවයට අසංක සායක්කාර මල්ලිටත් පීටල් මේදායියටත් ගොඩක් ස්තුතියි කෞශල්‍ය ප්‍රනාන්දු අක්කා උසාවියටත් ආවා මං වෙනුවෙන් ඒ වගේම සේමිනි ඉද්දමල්ගොඩ මහත්මිය චමිලා පීරිස් අක්කා චාන්දනී සෙනවිරත්න අක්කා සම්පත් ජයවීර විශ්වලංක මල්ලි උසාවියටත් ඇවිල්ලා මං හිතනවා අරගලේ පටන් ගත්තේ මම විශ්වාසත් එක්ක මට මතක විදිහට අද අරගලේ ඉවර වෙලක් මයිත් එක්ක ඉන්න පේශල මනෝජ් මෙතන නැති වුණාට පේශලත් එහෙමයි අපි තුන් දෙනත් එක්ක තමයි කොහෙ කොහරි ගිහලා හිටගමු කියලා කතා කරලා අරගලේ පටන් ගත්තේ ඉතින් ඒ බැඳීම ඒ ආදරය අදටත් මට දුන්නට thank you විශ්වලංක මල්ලිටත් පේශල මනෝජ් මෙතන නැති වුණත් පේශල මල්ලිටත් ඒ වගේම බුද්ධික ජයරත්න අයියා විදර්ශන කණ්ණාංගර අශිකා මතසිංහ හිමාලි සයුරාගේ නිල්මිණි සිග්ගේරා සුජානි මේනකා බිමල් ජයකුඩි රුවන්ති ඩි චිකේරාකි ජගත් මනුවර්ණ සමන්ලි ෆොන්සේක සාරංග දිසාසේකර විශාකේෂ්‍ය චන්ද්‍රසේකරම් සනුජ බිබිලේ අමා ශාක්‍යා සහ අරගලේ මගෙත් එක්කම එකට සිටි සියලුම සහෝදර සහෝදරයන්ට මගේ ගෞරවය ආචාර්ය මම මේ වෙලාවේ පුද කරනවා මං වෙනුවෙන් හැම තැනකදීම හිටගත්තාට ඒ වගේම කළුබෝයිල පදුම ස්වාමින් වහන්සේ පොලිසිය අත්අඩංගුවට අරගෙන ඉඳද්දිත් උන්වහන්සේ ඇවිල්ලා බැලුවා මාව ඒකටත් දෙවිවින් ස්තුතියි මගේ ආදරණීය මල්ලිලා ටික ලකිත උපත්ත ටිරෝන් ප්‍රණීත් මලීත් සුබෝධ සාලින්ද ප්‍රියංක ඒ සීලු දෙනාට සහ මගේ අයියා මලෝ නාට්‍ය කණ්ඩායමේ සීලු දෙනාටත් මගේ ලොකු අයියා ජයනත් අයියා ආලෝක සංජය සිළුමිණි කසුන් පුතා ලොකු කසුන් ගීතා යමුනා කුමාරි පූර්ණිමා අරුණ ගයාන් අසංක සායක්කාර මල්ලි ආපෝසරයා කපුගේ අයියා ඒ වගේම අරගලිය නියෝජනය කරමින් බේකරි මලිත් ඇතුළු කණ්ඩායම අරගලිය සිටි යූටියුබ් නාලිකා සියල්ලටම ඒ වගේම තරිඳු උඩුවර ගෙදර සහ සහන් කසීර ඒ වගේම චමීර දෙද්දුවගේ වැනි මා වෙනුවෙන් සටහන් තැබූ මා වෙනුවෙන් යූටියුබ් නාලිකාවල් වල වැඩසටහන් කරු ඒ සීලුම දෙනාටත් අනිකුත් සීලම යූටියුබ් නාලිකා සහ ෆේස්බුක් වල සටහන් තැබූ සීලුම දෙනාටත් මගේ ස්තුතිය මම මේ ලයිව් පුද කරනවා සහ මට කියන්න මං හිතනවා අමතක වුණේ නෑ කිසි දෙයක් කියලා මේ වගේ මට නොඑක් විදිහට ශක්තියක් වෙච්ච හැමෝටම මම මේ වෙලාවේ ස්තුති කරනවා මම ඊළඟට මගේ උත්සාහ කරනවා මගේ කතාව කියන්න අද දවසේ සාකච්ඡාවේ වැදගත්ම කතාව ඒ තමයි සමහර ඒ කියන්නේ වග කිව යුතු මාධ්‍යයන් මං හිතනවා වැඩිපුරම මාධ්‍යයන් එහෙම හැසිරෙන්නේ නැහැ ඉතාම සමබරව නිවුස් දාණ්ඩ තමන්ගේ කාර්යය බොහොම විනයානුකූලව බොහොම මාධ්‍ය සදාචාරයක් තියාගෙන ඒවා ප්‍රකාශ කරන්නට බැඳිලා හිටියා විශේෂයෙන් අපි මේ මාධ්‍යත් එක්ක බොහොම ළඟින් වැඩ කරන කලාකාරණියන් නිසා මේ අය ඒ ගෞරවය මට දුන්නා මට පුදුමයි මම මේක ප්‍රකාශ කරන්නම ඕනේ එක්තරා ඉතාම මේ රටට වග කිව යුතු මාධ්‍යයක් වන ස්වාධීන රූපහානි සේවය මං හිතනවා අද මෙතන ඔවුන්ගේ මයික්‍රෝෆෝනේ තියෙනවා නම් මම මේ අදහරි කියන දේ විකෘති නොකර දමාවි කියලා මං අවුරුදු 6 ඉඳන් වැඩසටහන් වලට සහභාගී වෙච්ච මං ආදරය කරපු නාලිකාවක් අනිත් නාලිකා සියල්ලටම වගේ ස්වාධීන රූපවාහිනිය කියන්නේ මං පුංචිම කාලේ වැඩ ආරම්භ කරපු නාලිකාවක් මේ ඊයේ පෙරේදා අඳුන්ගිර පෝක් වීදී වැනි නාට්‍යවලත් ස්වාධීන රූපවාහිනිය මගේ නාට්‍ය ඒ වෙනකම්ම ගියා සහ ඒ වගේම මං කියන්නුනේ කොරෝනා කාලේ ස්වාධීන රූපණි නාලිකාව ඉහළට ඔසවා තබන්නට සෙනගත් එක්ක ලෝරි වලින් බඩු ඇද ඇද ගිහිලා බඩු බෙදන්නට පවා මං ගියා කලාකාරණියක් විදිහට අපි මේ නාලිකාවලට ඒ වගේ උදව් කරලා තියෙන කෙනෙක් මම හැබැයි මට මේ අසාධාරණ සිද්ධ වෙච්ච වෙලාවේ ඔවුන්ගේ 14 වෙනිදා ITN නිවුස් එකක් ප්‍රචාරය වෙනවා මම කරපු ප්‍රකාශයක් ගැන 14 වෙනිදා උසාවියෙන් එළියට ඇවිල්ලා මම කිව්වා මම දැනුත් ඒක කියනවා ප්‍රධාන ජේලර්වරිය මට පැවසුවා එයාට ඉහලින් බල එතුමිට ඉහලින් බලපෑම් ආවා කියලා එතුමියව
එතුමියට මාව ජරා ගෑනුන් එක්ක දාන්න කියලා කිව්වා කියලා. එතකොට මම මේ මට දැන් සාක්ෂි තිබුණ නැහනේ මං වෙනුවෙන් කවුරුත් ඇතුලේ හිටියේ නැහනේ. නමුත් මම මේකට සාක්ෂි විදිහට දැනුත් කියනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා ඉඳද්දිත් රාජිත රාජිත සෙනවිරත්න මහත්මයා හරිණි අමරසූරිය මහත්මයා රාජිත සේනාරත්න මහත්මයා හරිණි අමරසූරිය මහත්මිය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ හතර දෙනාම ඉඳද්දි මම එතුමිය කියපු කතාව ඒ අය ඉස්සරහත් කිව්වා ඒ වෙලාවෙත් එතුමිය ඒක තහවුරු කරා ඌ ඕම නෙමේ මට ගොඩක් බලපෑම් ආවා හැබැයි මං ඒකක්වත් ගණන් ගත්තේ නැහැ මං දමිතගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩ කරනවා ඇත්තටම මම කියන ප්‍රකාශය වැරදියට එතුමියත් බාරගත්තද දන්නේ නැහැ එතුමිය එදත් මට ඒ ප්‍රකාශය කරේ එතුමිය අවංක නිසා එතුමියගේ තිබ්බ අවංකකමට තමයි එතුමිය එතුමිට ආපු බලපෑම් ගැන මට කිව්වේ ඉතින් මං හිතන්නේ තවදුරටත් බය වෙන්න එපා මේ සිස්ටම් එක තුල ඔබතුමියට ඒ වගේ බලපෑම් ආවනම් හෙට දවසේ තවත් මං වෙනිම අහිංසක කලාකාරණීකට හෝ තවත් ප්‍රධාන පෙළේ චරිතයකට මේ වගේ අසාධාරණයක් වුණොත් ඔබතුමියත් නැගිටින්න අපි වගේ නැගිටලා කියන්නේ ඔව් මට මේ වගේ බලපෑම් කරා කියලා බය නැතුව ඔබතුමියට ඔය ලැබිලා තියෙන තරු දෙගුණ තෙගුණ වෙලා ලැබෙයි ඔබතුමියගේ අවංකභාවයට ඔබතුමිය මං දැනුත් කියනවා ඔබතුමිය මාව ඉතාම ආරක්ෂිතව බලාගත්තා ඒකේ කිසිම වචන දෙකක් නැහැ මම දැනුත් කියනවා හැබැයි ඔබතුමිය මට එහෙම කියද්දිත් මං ඔබතුමියට කිව්වා ඇයි ඔබතුමිය මේ බලපෑම් කරපු අයගෙන් ඇහුවේ නැත්තේ හිරගෙදර කොහෙද ජරා ගෑනු ඉන්නේ මොකද මං දැක්කේ නැහැ හිරගෙදර කිසිම ජරා ගෑණියෙක් ඇත්තටම හිරගෙදර ඉන්නේ මේ සිස්ටම් එක නිසා කොතනක හරි ජීවිතේ වැරදි චහින්සක ගැහනොත් මේ සිස්ටම් එක නිසා මේ ක්‍රමවේදය තුල පව්වේ ජීවිත ඇත්තටම අද ලොකුවට කුඩු විකුණන නායකයෝ අපි පාර්ලිමේන්තුවෙන් මහලා තිනවා පාර්ලිමේන්තුව ඉන්නවා කියලා පාර්ලිමේන්තුවේ ඉන්න අයම කියනවා ඒගොල්ලෝ දැල්ලේ ඉන්නවා මේ කුඩු ග්‍රෑම් එකට දෙකට හිරේ ගිහිල්ලා ජීවිතාන්තය දක්වා හිරේ ගිය කාන්තාව බොහොමයක් ඉන්නා පොඩි සොරකම් කරලා ඉන්න මේ රටම හොරා කාපු මිනිස්සු එළියේ නිදැල්ලේ ඉඳද්දි ඒ වගේ අසාධාරණයට ලක් වෙච්ච අහිංසක කාන්තාව ගොඩක් සිරගෙදරින මං එතුමියට කිව්වා ඒ බලපෑම් කරපු අයට ඔබතුමියට කෙලින්ම කියන්න තිබ්බා මෙහෙනම් එහෙම ජරා ගෑනු නෑ හැබැයි ওই බලපෑම් කරන ඔබතුමන්ලගේ ගෙවල් වල ඒ වගේ අය ඉන්නවද කියන්න නම් දන්නේ නෑ මෙහෙනම් එහෙමයි නෑ කියලා කියන්න තිබුණානේ කෙලින් කියලා මං ඒ ප්‍රකාශය කරපු සැනින් එතුමියට මං පැවසුවා එතකොටත් එතුමිය කිව්වා මට ඉතින් ඒව කියන්න යන්න බෑ දමිත නමුත් මම මගේ ඩියුටි එක කරනවා කියලා එතුමිය ඒ වෙලාවෙත් කිව්වා මම ගරු කරනවා එතුමියට එතුමිය මං කියපු ප්‍රකාශය අල්ලගෙන ඒකට උත්තර දෙන්න හැදුවා තව ඉතාම බරපතල වැරදි ප්‍රකාශයක් කරලා තිබුණා මම කැමති සිරකුටිය තෝරගත්තා කියලා මම එහෙම දෙයක් කරේ නෑ මම එම සිරකුටිය කැමැත්තෙනුයි ඉන්නේ කියලා මම බේල් අවුට් වෙන දවස තමයි ඒ කියන්නේ මම කිසිම ප්‍රශ්නයක් නැතුව මම කැමැත්තෙන් එම සිරකුටිය සිටියා කියලා මගෙන් අත්සනක් දාගත්තා එදා දවසේ සජිත් මහත්මයා ආපෞසරයක් මාව බලන්න එනවා කිව්ව නිසා සම්පූර්ණ සිර මේකනේ මුළු බන්ධනාගාරයේම මට ගිහිලා පෙන්නවා ජෙලර්වරියක් සමග මාව ඇරියා එතුමිය බන්ධනාගාරේ පුරාම ටොයිලට්ස්ද හැම එකක්ම මට පෙන්නවා එතකොටයි මම දැනගත්තේ මම හිටපු තැන ඉතාම හොඳයි කියන එක මොකද මුළු බන්ධනාගාරයේම මම දැක්කේ අපායක් විදිහට ඔහේ වතුර ගලනවා මේ වතුරවල බිල් ගෙවන්නේ මේ මහජනතාව වතුර ලීක් වෙනවා හැම තැනම ඩ්‍රනේජ් වලවල් උත්තරලා යනවා අලු පාට වතුර වගේ මුළු බිම පොළව පුරාම චන්දන ඒකනායක මහතා ප්‍රකාශයක් කරමින් කියා සිටියා කෑම බෙදුවේ නෑ එතෙන්දි කියලා මං කියනවා ඔව් කෑම බෙදලා ගෙනත් දෙනවනේ අපි ඉන්න සිරකුටි වලට මාව දාලා හිටියේ මරණීය දඬනේ නියම වෙච්ච අහිංසක අම්මලා කීප දෙනෙක් එක්ක සහ නංගිලා හතර දෙනෙක් එක්ක අපි ඉන්න සිරිකුටියට වෙනම කෑම භාජනවල ගෙනත් දෙනවා. හැබැයි ඒ කෑම භාජනවලට දාන්නේ අර ටොයිලට් වලවල් උතුරලා යන පරිශ්‍රයේ චන්දන ඒකනායක කියන්නේ මට මගේ සහෝදරයෙක් වගේ මම මගේ අයියා කියලා කතා කරේ. එතුමා දන්නවා මම බන්ධනාගාරයට කොයි තරම් උදව් කළ තියෙන කෙනෙක්ද කියලා. ඒ වගේම මම කියන්නම ඕනේ ඉරිදා දවසේ සවුඳ තිබුණා සිරකරු දිනය. මෙතුමියට මතකද දන්නේ ওই ප්‍රධාන ජෙලර්වරියට මාව ගෙන්නලා කිව්වා. දමිතා අපිට මේ නර්තන කණ්ඩායමේ ඉන්න දරුවන්ට ඇඳුම් ටිකක් හොයලා දෙන්න ඔයාලට පුළුවන් කමක් තියනවාද කියලා මං ඒ උදව්වත් කරා චන්දන වික්‍රමසිංහ මහත්මයාට කතා කරලා දුරකත් කතා නැමතුමක් ලබා දීලා මං නිකන් ඔවුන්ට නොමිලේ ඒ ඇඳුම් ටිකත් ලබලා දුන්නා ඒකත් කරේ චන්දන ඒකනායක මහත්මයා නිසා මොකද මට ආපහු පෙරලා මට ලැබුණේ චන්දන අයියගෙන් ආදරේ නෙමෙයි වෙන්න පුළුවන් නමුත් චන්දන වික්‍රමසිංහ අයියා මට ඒ වෙලාවෙත්
මට ගෞරව කරලා ඒ ඇඳුම් ටික ලැබලා දුන්නා. චන්දන ඒකනායක අයියා කියන්නේ මගේ සහෝදරයෙක් වගේ নিকමටවත් මම නම් මං හිතන්නේ ඔක අනිත් පැත්ත සිද්ධ වුණා නම් මගේ සහෝදරයෙක් මිනිහක් මරලා ගියත් මම යනවා බලන්න. කොච්චර ඉහලින් බලපෑම් ආවත් මං ඒව තකන්නේ නැහැ. ඊට වැඩිය එහා ගිය බැඳීම් මං විශ්වාස කරනවා මේ ලෝකේ. තරු වලට එහා ගිය බැඳීම් වලට මිනිස්කම් වලට මං ගරු කරනවා මේ ලෝකේ. ඉතින් හැමෝම තමුන්ගේ ඊළඟ තරුව ගහගන්න සහ තමුන්ගේ ඊළඟ පත්වීම වෙනුවෙන් වැඩ කරන රටක මම අගය කරනවා. සිරකරුවෝද මිනිස්සයෝ කියලා ලොකුවට බිත්තිය ගහලා තිනවා. අනේ චන්දනයි ඒ ගහලා තියෙන එක අයින් කරන්න මම මගේ පළවෙනි විසිට් එකට මගේ මහත්තයා ඇවිල්ලා 11යි කාලෙට මම එක පහු එතන විසිට් එකට යන්න යනකොට අල්ලුපාට ගෑස් එකක් වගේ පිරීලා පොළව පුරාම වත්ත පුරාම මම ඒකට කකුල තියන්න යද්දි සිරකාරියක් වා අනේ මිස් කකුල තියන්න එපා ඔය ඩ්‍රේනේජ් වලවල් උතුරලා මුළු පළාතම ගඳයි එතන තිබිච්ච හොස්පිටල් එකයිනේ කල් දේරම් වල කෑම දාගෙන අනිත් සිරකුටියෙන් ගෙනාපු භාජන වලට කෑම ටික බෙදුවේ එතන ඉඳලා විසිට් එකේ ඉඳලා එන ගමන් එතන හිටපු ජේලර් වරියකගෙන් මං ඇහුවා තරහ වෙන්න එපා මම මේක ඇහුවට ඔබතුමියට පුළුවන් ද මේ කෑම කන්න මොකද අර මැස්සෝ ටික එලවන්න සිරකාරියන් රැඳවියන් අර සාස්පන් වහන මේ වහන මේ මේ මූඩි වලින් පියන් වලින් සෑහෙන උත්සාහයක් ගන්නවා මම බලන් ඉඳද්දි එතකොට මං අර ජේලර් වරියගෙන් එහෙම ඇහුවාම එතුමිය මට කියනවා මේක හිරගෙදරනේ දමිතා මං කෝ එහෙනම් අර සිරකරුවෝද මිනිස්සයෝ කියලා ගහලා ලොකුවට බිත්තියේ ගහලා තියෙන එක අයින් කරලා මිනිසුන්ට මෙහෙම සලකන් ටොයිලට් යන්න බෑ ටොයිලට් වලවල් උතුරනවා මිනිස්සු හතර පහ දෙනෙක් යද්දි ඒ සියල්ල උතුරා යනවා ඒතකොට ඒව යන්න කියලා වතුර ගහනවා මං කියන්නේ මේවත් අපරාධනේ ඒ කියන්නේ මිනිස්සෙක්ට එකක් මිනිස්සෙක්ගේ මානව හිමිකම් මං කියන්න මොනේ හිරගෙදර ඇතුළට යන්නේ තැන ඉඳලා මිනිස්සෙක්ගේ මානව හිමිකම් බිඳලා කාන්තාවක් තව කාන්තාවක් ඉස්සරහවත් මොන වරද කළා ගියත් නිරුවත් වෙන්න කැමති නැහැ සියලු ඇඳුම් ගලවනවා මාසික ඔසප් චක්‍රයට මූණ දීලා ඉන්න කාන්තාවක් නම් සැනිටරි ටවල් එක පවා ගලවනවා එතනින් ගලවලා ඔෆිස් එකට වෙනකන් ගිහිල්ලා අත්සන් කරාට පස්සේ තමයි එයාට අපෝ සැනිටරි ටවල් එකක් පවා හම්බෙන්නේ මට මං ගැන දුකක් තිබුණේ නැහැ මං කියන්නේ මට තව ලොකු වගකීමක් දුන්නා ඒ තමයි මේ සියලු සිරකාරියන් මේ සියලු රැඳවියන් රැජිනකට වගේ මට සැලකුවේ මේ ඇතුල් වෙන තැන ඉඳලා බිඳෙන මානව හිමිකම් මං හිතන්නේ කට්ටක් ඇඟේ තිබ්බත් හොයාගන්න පුළුවන් තාක්ෂණික මෙවලම් මේ ලෝකේ තියෙනවා මේ රටේ තියෙනවා එහෙමනම් ඇයි බැරි ඒ වගේ එකක් පාවිච්චි කරලා මේ ඇතුල් වෙන තැන ඉඳලා මිනිස්සුන්ගේ එහෙම චෙක් කරන්න බැරි ඇයි සියලු ඇඳුම් ගලවලා එහෙම කරද්දි කොයි තරම් අපහසුතාවයකට පත් වෙනවද එහෙම ෆෝන් හංගන් එන මිනිස්සු ඇති ඒ අය හොයන්න දෙයි හාමුදුරනේ මැෂින් එකක් භාවිතා කරන්න ඇයි එහෙම කරන්න බැරි කෑම ටික කෑම හොදි පාට අපි අත හොදලා මේ අත හොදන ඉඳුල් වතුර පාට ලොකුවට කයිවාරු ගහන්න එපා මේ රටේ හොරකම් කරන මේ රටේ මේ හොරා කපු දේවල් එක්ක බැලුවාම මේ මිනිසුන්ට සලකන්න බැරි ඇයි ඔය ඕකට ඔය සලකන්න ඔය කෑම ටික දෙන්න ඒච්චර ලොකු වේදමක් යනවා කියලා මම නම් හිතන්නේ නැහැ අනිත් එක තමයි සිරකරුවන් සිරකාරියන් හරි සිරකරුවන් හරි පුරෝ ගන්න එක නෙමෙයි කරන්න ඕනේ පුළුවන් තරම් AI ව නිදහස් කරලා AI ව මොනිටර් කරන සිස්ටම් එකක් හදලා ලංකාවේ AI ව මොනිටර් කරන සිස්ටම් එකක් හදලා AI ව බලා ගන්න ආපහු වැරදි නොකරන විදිහට ඔය ඇඟවල් බැඳලා හරි කමන්නේ ඒ අම්මලව ජීවිතාන්තය දක්වා අවුරුදු 15 20 හිටපු අම්මලා ඉන්නවා මොකටද ධිරගේ ඇතුලේ තියාගෙන ඉන්නේ මං නම් හිතන්නේ තේරුමක් නැහැ AI ට පුළුවන් නම් නිදහස දෙන්න මම මේ කිල්ලන්නේ ජනාධිපතිතුමාගෙන් ප්‍රේමදාස මහත්තයාගේ කාලේ ආර් ප්‍රේමදාස මහත්මයාගේ කාලේ හැම පොයටම සිරකරුවෙක් හෝ සිරකාරියක නිදහස් කළා කියලා මේ පණිවිඩය මට කියන්න කිව්වෙත් ඒ අම්ම ළමයි අනේ මිස් පුළුවන් නම් ගිහිල්ලා අපි වෙනුවෙන් මේ ඉල්ලීම ඉෂ්ට කරන්න අපිට මැරෙන්න අපේ දරුවෝ ළඟට යන්න ඉඩක් හදලා දෙන්න කියලා මං ඒ ඉල්ලීමත් මේ වෙලාවේ ඉල්ලනවා ඒ වගේම මම දැඩිව මගේ ප්‍රකාශය තුළ කියනවා මම අර විදිහ ප්‍රකාශයක් කරේ නෑ සිරගෙදර ඇතුලේ ඉන්නේ ජරා ගෑනු කියලා ඒ ප්‍රකාශය මම කරපු ප්‍රකාශයක් විකෘති කරමින් ස්වාධීන රූපවාහිනී නිවුස් හරහා ප්‍රචාරය කරමින් ඒකට උත්තරයක් දෙන්නවත් මට ඉඩක් දුන්නේ නැහැ මං එම සභාපතිතුමාට කතා කරා සුදර්ශන මහත්මයාට එතුමා කිව්වා එහෙම දෙයක් සිද්ධ වෙලාද මං ඒ ගැන හොයලා බලන්නම්
අද වෙනකන් හොයලා බැලුවේ නැහැ. ඒ වගේම මම කතා කරා සුදර්ශන් රදලිගොඩ මහත්මයාට අද වෙනකන් හොයලා බැලුවේ නැහැ. මම මේ බය නැතුව නම් ප්‍රකාශ කරන්නේ මම කතා කරපු දේවල් නම් මම රෙකෝඩ් කළා නැහැ. මගේ එහෙම එකක් නැහැ. හැබැයි මම කතා කරපු නම්බර ටික මගේ ෆෝන් එකේ තියෙනවා. ඉතින් මම කියන්නේ මම අවංකනම් මම කියපු එක වචනයක්වත් මං ආපස්සට ගන්නෙ නැහැ. ඒ කියපු එක වචනයක්වත් බොරු නෙමෙයි. සහ මට තව දෙයක් කියන්න තියෙනවා. කාන්තාවෝ හරි ලස්සනට ඉන්න කැමති. කොච්චර වයසට ගියත් මේ සූදු නවත්තන්න කැන්ටින් එක ඇතුලේ වයිට්නින් ක්‍රීම් මේක කියන්න ඕනේ. පවුල් දිනේට එනවා කිව්වහම මං දැක්ක මගෙත් එක්ක පොඩි ගෑනු දරුවෝ දෙන්නෙක් හිටියා. අවුරුදු 25යි 27යි. 17,000ක වයිට්නින් ක්‍රීම් අරගෙන කැන්ටින් එකෙන් රුපියල් 750ට 800ට එළිය විකුණන්න තියෙන වයිට්නින් ක්‍රීම් එක ඇතුලේ කැන්ටින් එකේ විකුණනවා 1800ට 1700ට. මේ වලින් කැන්ටින් එක අයිතිකරු සහ තව නිලධාරීන් කීප දෙනෙක් පෝෂණය වෙනවා ඇති. මේ වගේ මං හිතන්නේ ජරා වැඩ නවත්තලා පුළුවන් නම් ඒකෙන් ලැබෙන ඩිස්කවුන්ට් එකක් හරි දීලා ඒ ළමයින්ට ඒක ගන්න සලස්සලා දෙන්න. කාන්තාව කියන්නේ එහෙම තමයි. හිරගෙදර ඇතුලේද එළියේද කොහෙද කියලා නැහැ. ලස්සන්ට ඉන්න කැමති පිරිසක්. ඒකට අඩු ගානේ ගරු කරලා සිරකරුවෝද මිනිස්සයෝ කියලා ඔය තරු පන්තියේ ඉන්න ලොකු මිනිසුන් හිතනවා නම් විශ්වාස කරනවා නම් මෙතනින් එහාට ඒක රකින්න එළියට එන අවස්ථාවෙත් මට සිද්ධ වෙච්ච දෙයක් මං කියන්නම්. 11:45ට මාව අන්දවගෙන ගෙනල්ලා තියලා තිබ්බ එතන අත්සංකරණේ වටික අත්සං කළා. පැය හරියටම 2:45 වෙනකම් මම ඉඳගෙන හිටියා ගේට් එක ළඟ පැය එකමාරක් ඉඳද්දි එදා සිරකරු දිනේ නිසා දවල් කෑම ගෙනාවේ පරක්කු වෙලා. ඒ පවුල් වල ඇවිල්ලා ඒගොල්ලන්ත් එක්ක සාකච්ඡා කළා. ඒගොල්ලන්ගෙන් උඩ පරක්කු වෙච්ච නිසා ඒතර දවල් කෑම ගෙනාවේ මම එතන ඉන්න වෙලාවේ අර ලොකු මේ බැරල් වලින් ගෙනල්ලා ඒ ලොකු අර කල්දේරාමගේ භාජන වලට දාලා එතන තිබ්බ ලොකු ග්‍රිල් එකෙන් ඇරලා එළියට දැම්මා. එළියට දාපු සැනින් ඇවිල්ලා කාක්ක දෙන්නෙක් වැහුවා සාස්පානේ. ඒ වෙලාවෙත් අර නිල ඇඳුම් ඇඳලා හිටපු නිලධාරිනියන් ෂෝ ගාලා කාක්ක එළෙව්වා. මම හිටපු හින්දා දෝ මන් දන්නේ ඔව වහන්න කී කිව්වට වහන්න එකක් තිබුණ නෑ ඒ වෙලාවෙත්. මේ මගේ S2 කියන කාචය දැකපු මගේ S2 සාක්ෂි දෙන ඇත්ත. මේ ඇත්තට මේ විශ්වය මං හිතනවා ඒ සිරකාරියන්ට වගේම සිරකරුවන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න. මෙතනින් එහාට මම ඒ අයගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී හිටිනවා. කලා ශිල්පිනියක් විදිහට නෙමෙයි මේ රටේ පුරවැසියෙක් විදිහට මට යන්න හම්බුනේ විශ්වවිද්‍යාලයකට. බොහොම ස්තුතියි මාව එතනට යවන්නට ඉහලින් බලපෑම් කළ සියලු දෙනාටම වගේම මට අපහාස කරපු මට ගල් ගහපු මඩ ගහපු සියලු දෙනාට වගේම මාව ආදරෙන් බලාගත්ත මේ සියලු දෙනාටම බොහොම ස්තුතියි. ඔබ සියලු දෙනාට මගේ ගෞරවය. මම මේ ලැබද කරනවා. මගේ කතාව දිග වුණාට මට සමා වෙන්න. මේ කතාව නොකරම බැරි නිසා දිග කතාවක් වුණත් කරන්නටම වුණා. සමා වෙන්න. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.